රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී 2015 වසරේ සිදු වූ බඳුම්කර ගණතුණු වලදී සිදු වූ බව කියන දූෂණ පිළිබඳ පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයක් මත වුණා. මේ මස පළමුවනදා කැබිනට් තීන්දුව දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දන්න කාලයේදී බඳුම්කර ගණතුණුව පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන ගියේ නැති බවයි. මේ සම්බන්ධයෙන් පෙරේදා දිනේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක සඳහන් කරන්නේ අදාළ බැඳුම්කර ගණදෙනුව පිළිබඳ විභාග කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී ක්‍රියා කළා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් දැන් විමර්ශන සිදුවන බැවින් ඇතමුන් කලබලයට පත් වී ඇති බවයි. බොහෝ අයට හදිස්සියක් මවල පෙන්නන්න හදනවා. ඒ නිසා ඔබ ඒ හදිස්සියේ කොටස්කාරය බවට පත් වෙන්න ඕනේ නෑ. ඔබ දන්නවා ඩුව වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඔබට කිව්වා. හොරු අල්ලන වැඩේ අපි තාම හොඳින් කරනවා විතරක් නෙමෙයි, ආපහු හොරුන්ට ගෙවල් වල යන්න නෙමෙයි අපි මේ වැඩේ කරන්න හදන්නේ කියලා. ඒ නිසා මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන මහා බැංකු බැඳුම් කර වංචාව, පාස්කු, ඒ වගේම පහුගිය දවස්වල කරපු එයාබස් ගනුදෙනුවේ වංචා, මේ වෙනකොට ආණ්ඩුවට ලැබෙමින් තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යයන් සැරා කරපු ජාවාරම් ඇතුළු විශාල පැමිණිලි ගණනාවක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. අපි දැක්ක රනිල් වික්‍රමසිංහ කියනවා මම බැංකුව කැඩුවේ නැහැ කියලා. ඒ නිසා මේ පරීක්ෂණ ආරම්භ කරපු වගේ මොනවාද තොරතුරු හොයන්නද මේ හදිස්සිය කියන ප්‍රශ්නෙත් අපිට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද අර සමහර අය බලන් ඉන්නවා තමනුත් මේකේ ඉන්නවද ලිස්ට් එකේ කියලා. ඒ නිසා අපි කියන්න ඕනේ ආණ්ඩුව වැඩ. මෙතර උගණ්ඩාවේ මුදල් සංගවා ඇති බවට කරන චෝදනා පිළිබඳ හැකිනම් විමර්ශන සිදු කරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඔහුගේ මුහුණු පොතෙහි සටහනක් තිබෙමින් මේ සම්බන්ධයෙන්ද වසන්ත සමරසිංහ මහතා අදහස් දැක්වුවා. හොරු දෙගොල්ල එකට එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවා ජනාධිපතිවරණේ. එසයි ඒ හොරු තමයි අද අපෙන් අහන්නේ කෝ අපි ඇල්ලුවද කියලා. නේ නාමල් රාජපක්ෂ කියනවා පිටරට තියෙන සල්ලි ගේනවද කියලා අහනවා. අපි කියන්න ඕනේ මේ දෙගොල්ල තුන්ගොල්ලන්ටම චුට්ට දවසක් තව ඉවසිල්ලෙන් බලන් ඉන්න. මේ අතර ආන්දෝලනාත්මක සියලු අපරාධ විමර්ශන කඩිනම් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිදේජ්ජ නිහල් තල්දුව මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ගරු ලේකම්තුමා, ඒ වගේම වැඩ බලන පොලිස්පතිතුමා සහ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒ වගේම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් තමයි පොලිස් මුලස්ථානයේ මේ රැස්වීම පැවැත්ුණේ. එහි මූලික අරමුණ වුණේ ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතු ආන්දෝලනාත්මක තත්ත්වයෙන් යුතුව තිබුණු යම් යම් අපරාධ. ඉතින් එවැනි ආකාරයේ විමර්ශන තවදුරටත් ඒ පැවැත්වෙන විමර්ශන මොනවාද, ඒ විමර්ශන කඩිනම්ම සිද්ධ වෙනවද, එමෙතන ඒවායේ අනවශ්‍ය ප්‍රමාදයන් සිද්ධ වෙලා තියෙනවද, එහෙම ප්‍රමාදයන් සිද්ධ වුණා නම් ඒවට හේතු මොනවාද, ඒවට යම් යම් අනවශ්‍ය ආකාරයේ බලපෑම් සිද්ධ වෙලා තියෙනවද, ඒ බලපෑම් නිසා මේව නතර වෙලා තියෙනවද කියන කාරණා පිළිබඳව තමයි මූලිකවම සාකච්ඡා කරේ. මේ විමර්ශන කඩිනම් කරන්න කියන උපදෙස් තමයි ලබා දීලා තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින්. පාස්කු පහාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වුණා. ඒදී තියෙන යම් ආකාරයක අඩුපාඩු මොනවා හරි හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒවා වාර්තා කරන්න කියන උපදෙස් තමයි ලබා දුන්නේ. කොමුණත් ඒ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තු වල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඒ ඊට අදාළව තියෙන කැමති වාර්තාවක් වැඩි බලන පොලිස්පතිතුමාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ අනුව හඳුනා ගැනීම අනුව අවශ්‍ය උපදෙස් ඉදිරියේදී ලබා දීම සිදු කරනවා.